පටාචාර ආර්ථිකයක් ඇති වෙලා ජාතික ආරක්ෂාව පිළිබඳ මූලික ප්‍රශ්නේවත් විසඳෙන්නේ නැතුව පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් විපතටපත් අයට වන්දියක් සහනයක් නොලැබිලා ඒ තුලින් ආර්ථික වශයෙන් ඉතාම දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන හඬක් නැගිය නොහැකි දසදහස් සංඛ්‍යාත පිරිසකට කිසිම හවුහරණක් නැති උපන් බිමේ අසරණයෝ බවට පත් වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ හමු වෙන්නේ. දැන් පාස්කු ප්‍රහාරය සමග අපේ රට ඇතුලේ විශාල ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් ඇති වුණා ශිෂ්‍ය පරම්පරාව හා අධ්‍යාපනය සම්බන්ධයෙන්. මද්‍රසා පාසල් අපි කවුරුත් කිසිම දේශපාලන පක්ෂයක් තම තමන්ගේ ආගම ඉගැන්වීම පිළිබඳ කිසිදු විරෝධතාවයක් නැහැ. බෞද්ධයන් බෞද්ධ ආගම ඉගැන්වීම සඳහා දහම් පාසලට යාම ගැන, කිතුනු දරුවන් දහම් අධ්‍යාපනය ලැබීම ගැන, මුස්ලිම් දරුවන් තමන්ගේ පල්ලිය තුල පූජනීය ස්ථානය තුල දහම් අධ්‍යාපනය ලැබීම ගැන කිසිදු විරෝධතාවයක් අපේ නැහැ. නමුත් රටේ පවතින නීතියට පටහැනිව මද්‍රසා පාසල් දහස් ගණනකින් මුදල් අය කරලා හෝ අය නොකර සිය ගණන් ශිෂ්‍යයන්ට පාඨශාලා පවත්වාගෙන යන්න ලංකාව තුල නීතියේ ඉඩක් නැහැ. 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා පනතේ 25 එක අයන්න වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා මේ පනත ක්‍රියාත්මක වූ දිනට පසු වයස අවුරුදු 5-14 අතර වරාන් ඇතුළේ එම වයස් දෙකම ඇතුළත්ව ළමයින්ගේ අධ්‍යාපනයේ උදෙසා කිසිම පුද්ගලයෙක් විසින් පාඨශාලා ආරම්භ නොකළ යුත්තේ අවුරුදු 5 අවුරුදු 14 අතර මේ ශ්‍රී ලංකාව තුල කිසිදු දරුවෙකුට අධ්‍යාපනය ලබා දීම සඳහා පාඨශාලාවක් ආරම්භ කළ නොහැක්කේ කියන එක තමයි රටේ පවතින නීතිය. මද්රසා පාසල් සම්බන්ධයෙන් මොකද්ද නීත්‍යානුකූල නොවන පාසල්? මද්රසා විතරක් නෙමෙයි, රටේ නීතියට පටහැනි සියලු පාසල් වලට මොකද කරන්න කියලා කියන්නේ ආණ්ඩුවට කශේරුකාවක් තියෙන්න ඕනේ. ආණ්ඩුවට හයියක් තියෙන්න ඕනේ, නැත්නම් කොහොමද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ රටක? එහෙනම් දැන් මේ මුළු රට පුරාම අරාබි පාසල්, මද්රසා පාසල් හා වෙනත් පාසල් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ජාතික අධ්‍යාපන කොමිසමට වගකීමක් තියෙනවා රටේ ලක්ෂ සංඛ්‍යාත දරුවෝ වෙනුවෙන් මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අවුලක් ඇති වෙලා තියෙනවා නම් ඒ නිරවුල් කිරීම සඳහා මැදිහත් වෙලා මොකද්ද ප්‍රතිපත්තිය කියලා කියන එක. එහෙම නැති වෙච්චාම වෙන්නේ මේ කිසිම නීතිය රීතියකට ගරු නොකරන තත්වයේ තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන් හැසිරෙන්නේ. ඒ නිසා ඔවුන් කැබිනට් පත්‍රිකා දාන්න යනවා මේ තියෙන මද්රසා පාසල් රජයට පවරගන්නේ.